භයානකයි මේ එන්න ඉන්න සතුරා ගේ ස්වභාවය. මීට හරියටම අවුරුද්දකට පමණ කලින් ව්‍යාත්මක සම්මේලනයක කමල් ගුණරත්න කිව්වේ මොකක්ද? ව්‍යවස්ථා වෙනසට වැඩ කරන අය නෙමෙයි විදසාපාසකට සහයෝගය දෙන අය පවා. ඔවුන්ව මරලා අර 87 89 90 කාලේ වගේ ඔවුන්ගේ මිනි තනයිසෙන් උසට අරන් යන්න බැරි වෙන කටයුතු කරන්න ඕනේ කියලා පැදුරේ දාලා. සරත් වීරසේකර මහත්මයා ඉරපු മന്ത്രി සහ නාමික හමුදාවේ ඉහළ තැනක් දරපු එක්කෙනා කිව්වා ව්‍යවස්ථාවට උදව් කරන අය රාජද්‍රෝහි නැටියට සලකලා උන්ට නඩු දාලා ඒකාධිකාරී පාලනයක් ආවොත් අධිකරණයට වෙන බින්නහියත් අපි දන්නවා. ඒ නිසා තවදුරටත් යක්ෂයා දොර ළඟ ඉන්නකොට වීණා ගායනා කරලා වැඩක් නැහැ. ඊට වඩා වැදගත් දේශපාලන හේතුවක් තියෙනවා. අපි දැක්කා නාගරික පීඩිතයන්ට සැලකුම් ලැබුණ හැටි, කම්කරුවන් රතුපස්වල ධීවරයින්ට හලාවතින් අපි දැක්ක ඇන්ටනි ෆර්නාන්ඩෝට උණ හැටි මොකක්ද? මේක තමයි අනාගතය. මේ ලේකම් වෙලා ඉඳලා ජනාධිපති ධුරයට ගියොත් එහෙම අපි දන්නවා කොහොමද වෙන්නේ කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බේරගන්න 2005 ලබාගත්ත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය රැක ගැනීමට අධිකරණයේ ස්වාධීනත්වයේ දිගටම තියාගන්න ස්වාධීන කොමිෂන් සභාවට එසේ කටයුතු කිරීමට තිබෙන අයිතිය, ඒ පාර්ලිමේන්තුව දිගටම ශක්තිමත් ආයතනය හැටියට තියා ගැනීමට නම් අපිට මේ පියවර ගන්නට අද සිදුවේ.